උදෙසන 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ඥානින්ද පෙරේරා රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප වෙනුවෙන් රජය අතිරේකව රුපියල් කෝටි 1300ක් වැය කළ බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමතිවරයා කියයි පවුල් ලක්ෂ 27කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල ලබන 21 වෙනිදා අරබයි. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 2500ක් බඳවා ගැනෙති. නව සඳදැකීමත් සමග උපවාසයේ අත්හල ඉස්ලාම් බැතිමත් වූ අද රාමසන් උත්සවය සමරති. රජේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්. අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකුට ජනාධිපති සමාව. ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිතයෙක්. වයස අවුරුදු 19න් 15 තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප ගෙවීම සඳහා රජයට රුපියල් කෝටි 1300ක් අතිරේකව වැය වූ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි ඒ අනුව අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 10700කි. රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට ඒක්මමින් රාජ්‍ය අමතිවරයා පැවසුවේ පවුල් ලක්ෂ 27ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10 බැගින් පිරිනැමීමේ වැඩසටහන ලබන 21 වෙනිදා ආරම්භ කරන බවයි. අප්‍රේල් හා මැයි මාසවලදී ඔවුන්ට එම සහල් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට එම සහනාධාරය හිමිවෙයි. ආර්ථිකය යහපත් දිශාවකට ගමන් කරද්දී රතවාන ආනයනය සම්බන්ධයෙන්ද සුභවාදී අපේක්ෂා තබාගත හැකි බවද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමතිවරයා එහිදී සඳහන් කළේය. ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ගෙවීමේ පදනම මත බාහිර අපේක්ෂකයින්ටද අයදුම් කිරීමට අවස්ථාව උදාවෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය සහ අනෙකුත් සුදුසුකම් මත එහි වෛද්‍ය පීඨයට ඇතුළුවීමට බාහිර අපේක්ෂකයින්ටද හැකිවෙයි. මෙතෙක් කලක් එහි වෛද්‍ය පීඨයට ගෙවීමේ පදනම මත ඇතුළුවීමට අවස්ථාව උදා වූයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ දරුවන්ට පමණි. ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව පැහැදිලි කළ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. අපි කවුරුත් දන්නවා අපේ රටේ දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා බංගලාදේශය, නේපාලය, බෙල්රුස් ලෝකයේ විවිධ රටවල් වලට ඉතා විශාල ධනස්කන්ධයක් විදේශ විනිමය වියදම් කරමින් යන. ඔවුන්ගේ දෙමව්පියන් තමන් සතු පාරම්පරික වත්කම් දේපොළ පවා උගස් කරලා විකුණ තමන්ගේ දරුවන් මෙලෙසින් විදේශ වෛද්‍ය අධ්‍යාපනය සඳහා යවන. ඒ මුදල් අපේ රටට විශාල විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවකදී ඉතිරි කර ගැනීමේ ජාතික වැදගත්කම සැමටම තේරෙනවා. එනිසා විශාල ඉල්ලුමක් පවතින දේශීය අපේ රටේ ශිෂ්‍යයන්ට රට තුලින් වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා රජයේ විශ්වවිද්‍යාල තුලත් හිම්පිටතත් සම්මත උසස් ප්‍රමිතියට හා ගුණාත්මක තත්වයෙන් නිහල අවස්ථාව ලබා දීම ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සඳහා ආරක්ෂක අංශවල ශිෂ්‍යයන් හැර අනිකුත් සුදුසුකම් ලබන ඉසෙට්කෝ ආගේ සහිත ශිෂ්‍යයන්ට ගෙවීම් පදනම් මත කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දෙන්න ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටීමේ ජාතික වැඩසටහනටද ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අපනයනය අරමුණු කරගත් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ආදර්ශ ගම්මාන ආරම්භ කෙරේ. ඒවාට නවීන තාක්ෂණය සැපේ. පාසල්වල ජෛව පද්ධති තාක්ෂණ විෂය හදාර ඇති සිසුන්ද මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඡන්ද විමසීම සඳහා අපේක්ෂකින් තැන්පත් කළ යුතු ඇප මුදල්ද සංශෝධනය කෙරේ.
එයනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු අප මුදල රුපියල් ලක්ෂ 26ක් දක්වා හෙළනම් වා තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු අප මුදල රුපියල් ලක්ෂ 31කි. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු මුදල රුපියල් 11,000ක් වන අතර ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් 16,000ක් තැන්පත් කළ යුතුය. පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු රුපියල් 6,000ක අප මුදලක් තැන්පත් කළ යුතුය. ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු අප මුදල රුපියල් 11,000ක් ලෙස සංශෝධනය කරේ. ඒ සඳහාද ඇමති මණ්ඩල අනුමැතිය ලැබිණි. සැමට ඉංග්‍රීසි වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිගණ්‍ය හැකි ගුරුවරුන් 2,500ක් පදවා ගැනීමටද ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඇමති සුසිල් ප්‍රේම්ජයන්තන මහත්තුරුන් ඒකාබද්ධව අදාළ යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441කි. තවත් ගුරුවරුන් 6,500ක අවශ්‍යතාවක් පවතී. පාසල් 765ක් සම්බන්ධයෙන් කළ ඇගීමකදී ඒ බව හඳුනා ගැනිණි. දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් සංඛ්‍යාව 765කි. මේ වසරේදී එය 10 දක්වා ඉහළ නංවමින් ගුරු අවශ්‍යතා සපුරාලීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීම ඇමති මණ්ඩලය අනුමත කර තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. ඊයේ පස්සරුවේ නව සඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමත් වූ රාමලන් මාසය පුරා කළ උපවාසය අවසන් කර අද රාම්සාන් උත්සවය සමරති. සියලුම ඉස්ලාම් බැතිමත් වූ අද ස්ත්‍රී පුරුෂ බෙහෙදෙන් තොරව පෙරවරුවේ පල්ලිවලට ගොස් ආගමික වතාවත්වල නිරත වෙති. මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල එම ආගමික වතාවත් එලිමහනේ සිදු කිරීමද විශේෂත්වයකි. ආගමික වතාවත්වලින් පසුව සියලු දෙනා එකිනෙකාට සුබපතා ගැනීම හා මියගිය ඥාතීන් සීකරවුන්ට පින් අනුමෝදන් කිරීම රාමසන් උත්සවයේ සිදු කරන විශේෂ චාරිත්‍ර වෙයි. රාමසන් උත්සවය සාමීන් හා සහජීවනයෙන් පිරුණු උත්සවයක් විය යුතු බව පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රාමසන් දිනේ කැපවීම, ආත්ම දමනය සහ ඉවසීම වැනි වටිනාකම් පැවතිය යුතුය. වැටි ඇති රටේ ආර්ථිකය යළි ගොඩගැනීමට හා රට ප්‍රගතියේ මාවතකට ගෙන යාමට රාමසන් උත්සවය යොදාගනු ඇතැයි ජනාධිපතිවරයා තම පණිවිඩයෙන් කියා සිටියි. රාමසන් උත්සව දින නිමිත්තෙන් මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සදහා එක්ව සිටියි. සෑම පොලිස් වසමකටම අයත් මුස්ලිම් දේවස්ථානවල මවුලුවිතුමන් හමු වී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කෙරිණි. ඒ යටතේ දිවයින පුරා මුස්ලිම් දේවස්ථාන 3,203ක් අතුරින් දේවමෙහ පැවැත්වෙන දේවස්ථාන 2,453ක ආරක්ෂාව තහවුරු කර තිබේ. රාමසන් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට පමණක් සිය ඥාතීන් හමුවීමට අවස්ථාව උදාවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. තම ඥාතීන් නිවසින් රැගෙන එන එක් අයෙකුට සරලන ප්‍රමාණයේ ආහාර පාර්සලයක් පවතින නීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය යටතේ ඔවුන්ට සැපීමට විධි විධාන යොදා තිබේ. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 24 වෙනිදායි. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ලබන 17 වෙනිදා ආරම්භ වෙයි. ප්‍රමුඛ පුවත මීළඟට. උදාර පරමාර්ථ පෙරදැරි නිවැරදි තීරණ ඔබේ දැයිත් අභිමානය පුබුදයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ගත්තකම බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින්.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනැමේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමාව පිරිනමන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙන එන්නේ CIB අවුරුදු වරම් අප්‍රේල් 10 දක්වා ඔබේ විල්පතට වටිනා තෑගි සහ gift vouchers බැංකු කාඩ්පත් සඳහා 25% වත්තමන් අදම CIB එන්න CIB සෑමදා බැඳීම් අලුත් කරයි උත්සව සමයේ ජනතාව රවටන කූට ජාවරම් රැසක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය කියයි. එම නිසා භාණ්ඩ මිලදී ගැනීමේදී දැඩි අවධානය යොමු කිරීම අවශ්‍යය. විදුලි උපකරණ මිලදී ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. සෑම විදුලි උපකරණයකටම මාස 6ක වගකීම් සහතිකයක් තිබීම අනිවාර්ය වෙයි. වගකීම් සහතිකය අනුව මිල තීරණය කිරීමේ කිසිදු හැකියාවක් නැත. එවැනි තොරතුරු ඇත්නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්නයි ජනතාවගෙන් නිල්ලීමක් කරයි. 19.78 ක්ෂණික දුරකථන අංකය ඒ සඳහා විවෘතව පවති. ඇඳුම් මිලදී ගැනීමේදීද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙයි. CIB අවුරුදු වරම් අප්‍රේල් 10 දක්වා ඔබේ විල්පතට වටිනා තෑගි සහ gift vouchers බැංකු කාඩ්පත් සඳහා 25% වත්තමන් අදම CIB එන්න CIB සෑමදා බැඳීම් අලුත් කරයි. විදේශ පුවත් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා පැවැත්වෙන සාකච්ඡා තවමත් සාර්ථක වී නැත. එහෙත් සටන් විරාමයක් සඳහා එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අඛණ්ඩව සිදුවෙයි. ඊජිප්තුවේ කයිරෝ අගනුරුදේ පැවැත්වෙන අවසන් වටේ සාකච්ඡා සඳහා ඇමරිකානු රජය CIA ප්‍රධානි විලියම් බර්න්ස් මහතා වෙමින් තීරණය කර තිබීම සුවිශේෂී සිද්ධියකි. හමාස් සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ස්ථිර සටන් විරාමය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගැනීම අවතැන් වූ පලස්තින ජාතිකයන් යළි පදිංචි කරවීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඔවුන් ඉදිරිපත් කර තිබේ. ඒත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසන්නේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපේ රඳවාගෙන ඇති සියලු ඊශ්‍රායල් ජාතිකයන් නිදහස් කරනතුරු හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කරනතුරු සටන් අවසන් නොවන බවයි. පිරිසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් විල්මැන්න ගම්මානයේ එල්ලංගා වැව් පහක් පිළිසකර කෙරේ. සුහුරු වාරි ව්‍යාපෘතිය සඳහා මූලික වික්‍රියා කරයි. ප්‍රමාණයෙන් කුඩා මෙම වැව්වල ජලයෙන් කෙටිකාලීන ආර්ථික භෝග වගා කෙරේ. ඒවා පිළිසකර කිරීමෙන් ප්‍රදේශයේ ගොවි පවුල් 50කට පමණ සෙත සැලසෙයි. ක්‍රීඩා පුවත් වයසවරුදු 19-15 තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය ලකුණු 108කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. 14 හැවිරිදී චමෝදි මුණසිංහ කඩලු පහක් විදහැලීම විශේෂත්වයකි. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී මුලින් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා වයසවරුදු 19-15 කාන්තා කණ්ඩායම පන්දු වර 48යි පන්දු 4කදී සිරු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළේය. එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දු වාර 23යි පන්දු 3කදී සිරු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වන සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙකක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව. දෛනික වෙළඳපළ ගනුදෙනු අද මධ්‍යහන 12ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළඳපළ නිවේදනය කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලබන සෙනසුරාදාටයේදී ඇති බැවින් දින භාගයක නිවාඩුවක් අද කොටස් වෙළඳපළට ලැබී තිබේ.
මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වෙනිදා සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වෙනිදා සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආර්ථික පුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළමු වරට මෙරට බීජ වර්ග කීපයක් අපනයනයට සූදානම් වෙයි. ඒ සඳහා මිරිස්, වම්බටු, මාළු මිරිස්, බණ්ඩක් සහ බඩිනුගු විශේෂ කීපයක බීජ දැනටමත් සාර්ථකව අත්හදා බලා තිබේ. එම බීජ සඳහා විදේශ රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක්ද පවතී. ඒවා පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් සිදු කළ අතර පෞද්ගලික අංශයේ සහයද ඒ සඳහා ලැබිණි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප වෙනුවෙන් රජය අතිරේකව රුපියල් කෝටි 1,300ක් වැය කළ බව රංජිත් සිඹලාපිටියේ රාජ්‍ය ඇමතිවරයා කියයි. පවුල් ලක්ෂ 27කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල ලබන 21 වෙනිදා ආරම්භයි. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 2,500ක් බඳවා ගැනිති. නව සඳ දැකීමත් සමග උපවාසය අත්හළ ඉස්ලාම් බැතිමත් වූ අද රාමසාන් උත්සවය සමරති. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්. අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකුට ජනාධිපති සමාව. ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිතයෙක්. වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිින් සමාප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.